ආයි බොන් ළමයි අද ඔයගොල්ලන්ගේ පාඩම වීජ්‍ය භාග දැන් වීජ්‍ය භාග ගත්තාම එකට අපි කරන මේ ඔපරේෂන්ස් දෙකක් තියෙනවා එක තමයි එකක් තමයි ගුණ කිරීම අනිත් එක තමයි බෙදීම මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමති දැන් ගණන් වල ඇත්තට ගුණ කිරීමයි බෙදීමයි ඇත්තට එක දෙයක් මොකද ගුණ කිරීමක් කියන්නේ දැන් A ගුණ කිරීම B කියලා වට ගුණ කිරීමක් ලියන්න පුළුවන් හැබැයි ඔය ඒ බෙදීම B කියලා ඇත්තටම ඒකෙන් ප්‍රකාශන වෙන්නේ ඒ ගුණ කිරීම එකෙන් B. ඒ කියන්නේ භාගයක් ගුණ කිරීම තමයි බෙදීම හැටියට කියන්නේ. ඉතින් ගුණ කිරීමයි බෙදීම ඇත්තට එක හා සමානයි. මේ වගේම තමයි එකතු කිරීම සහ අඩු කිරීම. දැන් අඩු කිරීමක් කියන්නේ ඇත්තට ඍණ සංඛ්‍යාවකින් එකතු කිරීමක්. ඒ කියන්නේ මෙම ඍණ B කියලා පදයක් තියෙනවා ඒක එකතු කරාම ඒක එකතු කරාම තමයි අපි මේකට කියන්නේ ඒ ඍණ B කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් මැත්ස් වල එන බේසික් එකක්. අපි වීජ භාග වල ගණන් ටිකක් හදමු. එතකොට ඔයාලට ප්‍රැක්ටිස් එකක් ඇයි කොහොමද විභාගයට මේවට මුහුණ දෙන හැටි. හරි. 7.1 අභ්‍යාසයට යන්න. ඒකෙදි මේ වගේ ලොකු පදයක් ගුණ කරන්න තමයි කියලා දීලා තියෙන්නේ. මේ දෙක තමයි ඔයාගේ වීජ භාග දෙක. අපිට තියෙන්නේ මේකේ හරයයි ලවයයි පොදු සාධක නැත්තම් වරහන් වලට වෙන් කරන්න. දැන් උඩේ තියෙන පදේ ඔයාලට දැකලා පුරුදු ඇති A වර්ග ඍණ B වර්ගය. ඒක අපි ලියන්න පුළුවන්නේ ඒ ඍණ B සහ ඒ ධන B කියලා. ඔන්න ඒක එකක්. ඊළඟට මෙන්න මෙතන එහා පැත්තේ ඉන්න එකේනා. මම වෙන පාඩකින් ලියන්න. මේකේ පොදු එක්කෙනා දෙක පස්සේ ඇතුළට දාන්න පුළුවන් ඒ ඍණ B කියලා. ඒකත් හරි. මෙයත් හරි. ඊට පස්සේ යට ඉන්නේ කවුද? යට මෙයා ඉන්නවා. මෙයාව වරන් වලට වෙන් කරොත් ඇත්තට මෙයා කියන්නේ ඒ ඍණ B වල වර්ගිත සමීකරණයනේ. හරි? අන්න එහෙම ලියන්නත් පුළුවන්. ඊළඟට අන්තිමට ඉතුරුන්නේ මේ එක්කෙනා. මෙයාගේ පොදු එක්කෙනා තමයි A. ඒව එළියට දාලා ලියද්දි A ධන B කියලා ලියනවා. හරි. දැන් අපිට තියෙන්නේ කපන කොටන වැඩ ටික. ඒක අපි පටන් ගමු. දැන් A ධන B මෙතන ඉන්නවා. පස්සේ මෙයාට පොදුයි. අපිට මෙයාවයි කපන්න පුළුවන්. මොකද ඒ කියන්නේ ඒ දන B බෙදීම ඒ දන B කියන්නේ එකයි. ඒත් එක්කම යට ඒ ඍණ B එකක් තියෙනවා මේ හරියේ. අපිට දැන් පාටවලුත් නැති වෙනවා. ඊපස්සේ උඩ එක්කෙනෙකුත් ඉන්නවා. ඊපස්සේ ඒත් එක්ක මේ දෙන්නගේ දෙකකුත් තියෙනවා. ඒ ඍණ B දෙකක් තියෙනවා. ඒත් එක්කම යටත් දෙකක් තියෙනවා. එහෙනම් අපිට මේ දෙක කපන්න පුළුවන්. උප්ස් පොඩ්ඩක් අවුල් ගියා. කො කපමු. මෙයාව කපනවා. මෙයායි කැපෙනවා මේ යට ඉන්න එක්කෙනාට. අන්තිමේදී ඔයාලට ඉතුරු වෙන උත්තරේ තමයි 2 යට ඉන්න Aoy. වැඩේ සරලයි නේද? ඉතින් ඔයගොල්ලෝ මේක ගැන පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනේ කොහොමද මේව වරහන් වලට කඩන්නේ කියලා. අපි 7.2 අභ්‍යාසයට යමු. ඒකේ I වෙනි ගානට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. දැන් බෙදීමක් තිබ්බොත් මතක තියාගන්න අපි එක ගුණ කිරීමක් හැටියට ලියනවා. ඒක ලියද්දී මේකේ උඩයි යටයි මාරු කරන්න තමයි තියෙන්නේ. එතකොට මේ පැත්තේ ඉන්න එකේ නම මෙහෙම වෙනවා. යට ඉන්න එකන උඩට ඇවිල්ලා උඩ ඉන්න එකන යටට ගිහින් මේක ඒ විදිහටම ලියන්න තමයි තියෙන්නේ. මන්ට යා පල්ලයට ගෙනියනවා මොකද ඉඩමදි හින්දා. අපි මෙතනින් පටන් ගමුකෝ දැන්. හොඳයි. දැන් තියෙන්නේ ආය සාධක වලට කඩන්න. මෙතන කවුද? ඒ තමයි පොදු එක්කෙනා. ඒ එළියට අරන් අතුලෙන් ඒ ඍණ පහ කියලා දාන්න. ප්‍රශ්නයක් නැහැ. පස්සේ මම මේක කෙලින්ම ලියනවා මොකද මම හිතනවා ඔයගොල්ලෝ මේක ගැන දන්නවා කියලා. මට මේක ලියන්න පුළුවන් ඒ ධන එකයි ඒ ඍණ පහයි කියලා. ප්‍රසාරණය කරොත් අනිවාර්යයෙන්ම කෙනවා. පස්සේ උඩ ඉන්න කෙනත් මම මේ විදිහට ලියනවා. මෙයාව වර්ගජ ප්‍රකාශනයක් හැටියට ලියන්න පුළුවන්. ළඟට යට ඉන්න කෙනා. මෙයාව කොහොමද? ඒ ධන එක පස්සේ ඒ ඍණ දෙක. හොඳයි. මේවා ප්‍රසාරණය කරන හැටි මම අර 10 වසර වීඩියෝස් වල හැදුවා. වෙලා නැති හින්දා මම මේ කෙලිම මේක කරනවා. දැන් තියෙන්නේ කපන කොටන වැඩේ. දැන් ඒ ඍණ පහ උඩ ඉන්නවා මේතන පල්ලහයකකුත් ඉන්නවා මෙයාවයි කපලා දාන්න ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම වට ඒ ධන එකයි මෙතන ඒ ධන එකයි ඒ ධන එකේ වර්ගයක් හැදෙනවා. ඊපස්සේ උඩ එක්කෙනත් එක්ක යාව කපලා දාන්න පුළුවන්. දෙකමයි යටින් කපලා දානවා. අවසානයේදී වට ඉතුරු වෙන්නේ ඒ මෙතන ඉන්න ඒ උයි ඊපස්සේ මෙතන ඉන්න ඒ ඍණ දෙකයි. කොහොමද ගන්න? ලේසි නේද? අපි දැන් අන්තිම ගානට ඇවිල්ලා තමයි තියෙන්නේ. මෙතනදීත් ඔයාලට මේ වගේ බෙදීමක් දැක්කොත් ඒක ගුණ කිරීමක් බවට හරවන්න උඩයි යටයි මාරු කරලා.
හරි මම ඒක ආයෙම ලිව්වා. ගාන මෙතනින්දන් පටන් ගමු. දැන් තමයි තියෙන්නේ වරහන් වලට දාන එක. මෙතන ඉන්න එකේනා දාමු x පොදුයි. ඉතින් x ඍණ 8 හැටියට ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පල්ලෙහා ඉන්න එකේනා වට ලියන්න පුළුවන් x ධන 1යි x ඍණ 5යි. ඊළඟට මෙන්න මෙතන ඉන්න එකේනා තව වරහන් වලට කඩන්න. මෙතන එකේනා x ධන 1ේ වර්ගය. ඔගලන්ට අපහැදිලි නම් මම ඒක ඒ විදිහටම ලියන්නම්. එතකොට ඔයාලට තේරෙනවා. නැත්නම් අර බලෙන් බෙදන්න ගියාම ඇයි අඩු වෙන්නේ කියලා හිතනවානේ. ඊට පස්සේ කවුද මෙතන x වර්ගය කියන එක පොදුයි. x වර්ගය මම එළියට ගත්තා. පස්සේ ඉතුරු වෙන්නේ සමා වෙන්න. ඒ පොඩ්ඩක් වැරදුනා. මෙතන ඉතුරු වෙන්නේ x ඇතුලේ පොඩ්ඩක් හරි දැන් තමයි මට ගාන ක්ලික් වුණේ මෙතන මේ ගණයක් තියෙන්න ඕනේ. එතන මෙතන වර්ගය එනවා. ඊපස්සේ ඇතුලේ ඉතුරු වෙන්නේ වෙන 8. වැඩි කිරීම x ඍණ 5 එහෙම දාන්න. බෙදීම පස්සේ යට ඉන්න එකේනා x ඍණ 1යි x ධන 3යි. දැන් අපිට තියෙන්නේ කපන කොටන වැඩි. මෙතන x ඍණ 8ක් තියෙනවා මෙතනත් x ඍණ 8ක් ඉන්නවා. ඒක මේ දෙන්න මෙහෙම කපලා දාන්න. ප්‍රශ්නයක් නැහැ. පස්සේ කොහමද x ධන එකක් මෙතන ඉන්නවා මෙතන එක එකකුත් කපලා දාන්න අවුලක් නැහැ. පස්සේ මෙතන x ඍණ 5ක් ඉන්නවා මෙතනත් x ඍණ 5ක් ඉන්නවා ඒ දෙන්නවත් කපලා දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එතක මෙතන x කෙනෙක් ඉන්නවා මේ x කපලා දාන්න මෙතන ඉන්න එකේනා. ඒතර යට x කෙනෙක් විතරයි ඉතුරු වෙන්නේ. අවසානයේදී ඔයාලට ඉතුරු වෙන්නේ මේගොල්ලන්ව. මෙයාවයි මේ දෙන්නවයි මෙතන ඉන්න එකේනාවයි. එතකොට අවසාන උත්තරය වෙනවා x ධන 1 වර යට x x ඍණ 1 එසේ x ධන 3. දැන් මේ ගණන් ටික මේ මෙහෙම වරන් වලට ලියන්න ප්‍රශ්නයක් නැහැ. ලකුණු හම්බ වුණා. මොකද මේක පැහැදිලි. හරි? දැනට ඕගොල්ලන් මේ පාඩම ඉවරයි. ආයුබෝවන්.